සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය 11 ශ්‍රේණියේ දෙවනි පාඩම බුදු ගුණ අනන්තය කියන පාඩමේ පුරුෂ ධම්ම සාරති ගුණය පිළිබඳව ලියවෙන කොටස. අපතිලෝක බුදුරජාණන් වහන්සේට මිනිස්ය, තිරිසන්, යක්ෂ, දේව, බ්‍රහ්ම ආදී සියලු සත්ව සමූහයා අතුරින් නොහික්මුණු පිරිස් ඉක්මවා ගැනීමේ මහා බලයක් තිබුණි. බුදුරජාණන් වහන්සේට තිබුණා මිනිසෙයින්, තිරිසන් සතුන්, යක්ෂයින්, දේව පිරිස්, බ්‍රහ්ම පිරිස් ආදී පිරිස් දමනය කිරීමේ හැකියාව. මේ කියන පිරිස් දමනය කිරීමේ හැකියාව බුදුරජාණන් වහන්සේට තිබුණා. මිනිස්ය, තිරිසන්, යක්ෂ, දේව, බ්‍රහ්ම ආදී සියලු සත්ව සමූහයා අතුරින් නොහික්මුණු පිරිස්, මේ පිරිස් අතරින් හික්මිලා නැති පිරිස්, සංවරකමක් නැති පිරිස් හික්මවීමේ බලයක් තිබුණා. එම බලය නව අරහදී බුදුගුණවල පුරුෂ ධම්ම සාරති ගුණය. පුරුෂයන් දමනය කිරීමේ ගුණය තමයි පුරුෂ ධම්ම සාරති ගුණය. එම බලය නවාරහාදී බුදු ගුණවල පුරුෂ ධම්ම සාරති ගුණය ලෙස හඳුන්වනවා. පුරුෂ ධම්ම සාරති ගුණය විදිහටයි පුරුෂයන් සත්වයි දමනය කිරීමේ ගුණය දැක්වෙන්නේ. නොහික්මුණු පිරිස් හික්මවා ගැනීම සඳහා උන්වහන්සේ භාවිත කළේ කරුණාව. ඔන්න වැදගත් තැනක්. ප්‍රඥාව. මේ පුරුෂයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ මෙන්න මේ කියපු ගුණ ධර්ම. මේ කියපු ගුණාංග වලින් තමයි බුදුරජාණන් වහන්සේ පුරුෂයන් දමනය කරන්නේ. කරුණාව, මෛත්‍රිය, මිතුරු සහගත සිටි බිලි, හැමදෙනා කෙරෙහිම පැතිරවීම, ඉවසීම, ප්‍රඥා වැනි ආධ්‍යාත්මික ගුණාංග. බුදුරජාණන් වහන්සේ පුරුෂයන් දමනය කිරීම සඳහා පාවිච්චි කරපු ආධ්‍යාත්මික ගුණාංග තමයි කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ ප්‍රඥාව කියන ගුණ ධර්ම. එහෙම නැත්නම් විවිධාකාර වූ දරුණු පුද්ගලයින් දමනය කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මෙකී බුදුගුණ මත පිහිටා දමනය කළ පිරිස් අතර අඟුලිමාල එකයි. මේ විදිහට අපි කියපු දමනය කරපු පිරිස් අතරින් එක් අයෙක් තමයි අඟුලිමාල කියන්නේ. මෙකී බුදුගුණ මත පිහිටා දමනය කළ පිරිස් අතර අඟුලිමාල එක් අයෙක් වෙනවා. අහිංසක තම දරුවා ගුරුවරයාගේ පවිටු ඉල්ලීම ඉටු කිරීම සඳහා අඟුලිමාල කෙනෙක් වේ. අහිංසක. මේ අඟුලිමාලගේ මුල් කාලීන නම තමයි අහිංසක. අහිංසක කියන නම තමයි පස්සේ කාලයේදී අඟුලිමාල කියන දරුණු කවුරුත් බියට පත් කරන නමක් බවට පත් වේ. අහිංසක කියන නම. තම දරු ගුරුවරයාගේ පවිටු ඉල්ලීම ඉටු කිරීම සඳහා අඟුලිමාල කෙනෙක්. අහිංසක තමයි නම. මේ අඟුලිමාල කෙනෙක් වෙන්නේ ගුරුවරයාගේ පවිටු ඉල්ලීම ඉටු කිරීම සඳහා. එතම හමුවන ඕනෑම අයෙකුගේ තරාතිරම, ඥාතීත්වය, හිතවත්කම නොබලා සිය දහස් ගණන් මිනිසුන් මරණයට පත් කළේ. මේ අහිංසක හම්බ වෙන හැම කෙනාවම තරාතිරමක් බැලුවේ නැහැ, ඥාතීත්වයක් බැලුවේ නැහැ, හිතවත්කමක් බැලුවේ නැහැ. හැම දෙනාම මිනිසු දහස් ගණනක් මරණයට පත් කළා. මුළු කෝසල රාජ්‍යම බියෙන් ඇලලී ගියා. අඟුලිමාල අහිංසක
හිටියේ කෝසල රාජ්‍ය. අංගුලිමාල කොච්චර දරුණු වුණාද කියනවා නම් මුළු කෝසල රාජ්‍යම බියට පත් වුණා. කොසල් රජතුමාත් රටවැසියෝත් විශාල බියකට පත් වුණා මේ අංගුලිමාල නිසා. මුළු කෝසල රාජ්‍යම බියෙන් ඇලලී ගියේ. මේ බිය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වූහ. මේ බිය දුරු කරන්න ඉදිරිපත් වුණේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අංගුලිමාල වෙසෙන ප්‍රදේශයට වැඩමකොට ඔහු දමනය කළේ දඬු මුගුරු ආයුධවලින් තොරව කාරුණික වචනවලින්. බුදුරජාණන් වහන්සේ අංගුලිමාල දමනය කරන්නේ දඬු මුගුරු අරගෙන නෙවෙයි, අවියායුධ අරගෙන නෙවෙයි, කාරුණික වචනවලින්. අංගුලිමාල වාසය කරපු ප්‍රදේශයට, ඒ වනාන්තරයට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා දඬු මුගුරු අරගත්තේ නැහැ, අවියායුධ අරගත්තේ නැහැ, කාරුණික වචන පමණයි පාවිච්චි කළේ. ඒ වචනවල බලයෙන් අංගුලිමාල දමනය වුණා. අවසානයේදී අංගුලිමාල පැවිදි භාවයට පත් වෙලා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ අංගුලිමාල දමනය කිරීම අප බුදුරජාණන් වහන්සේ අලවුනුවර මිනිසුන් දැඩි ලෙස පීඩනයට පත් ලක් කරමින් වාසය කළ ආලවක යක්ෂයාගේ විමානයට වැඩමකොට ඔහු දමනය කළසේක. තවත් දමනය කිරීමක් තමයි පුරුෂ ධම්ම සාරදී ගුණයෙන් දමනය කරපු අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ අලවුනුවර මිනිසුන් දැඩි ලෙස පීඩනයට ලක් කරමින් වාසය කරපු ආලවක යක්ෂයා. මිනිස්සු දැඩි විදිහට පීඩාවට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි, එහෙම පීඩාවට පත් කරමින් හිටපු ආලවක යක්ෂයාගේ විමානයට බුදුරජාණන් වහන්සේ වඩිනවා. මිනිසුන් දැඩි විදිහට පීඩනයට ලක් කරමින් වාසය කරපු ආලවක යක්ෂයාගේ විමානයට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. පසුව එම සැඩපරුස යක්ෂයා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වී බුදුරජාණන් වහන්සේගේ කාරුණිකත්වය නිසා මේ සැඩපරුස මිනිසා, සැඩපරුස යක්ෂයා තෙරුවන් සරණ ගියපු උපාසකයෙක් බවට පත් වුණා. මේ අයුරින්ම බුදුරජාණන් වහන්සේ සුචිරෝම කරරෝම වැනි යක්ෂයින්ද දමනය කළසේක. සුචිරෝම කියලා යක්ෂේ, කරරෝම කියලා යක්ෂේ. සුචිරෝම යක්ෂයා, කරරෝම යක්ෂයා. සුචිරෝම, කරරෝම. සුචිරෝම යක්ෂයා සහ කරරෝම යක්ෂයා. සුචිරෝම යක්ෂයා සහ කරරෝම යක්ෂයාව දමනය කරනවා. දේවදත්ත තෙරුන් විසින් අජාසත් රජුගේ ඇත්හලේ සිටි මද කිපුණු නාලාගිරි හස්තිරාජයාට රාපවා බුදුරදුන් හමුවට එවනු ලැබුවේ උන්වහන්සේ විනාශ කරලීමේ අටියෙනි. දේවදත්ත හාමුදුරුව අජාසත් රජතුමාගේ ඇත් ගාලේ හිටියා මද කිපිච්ච නාලාගිරි කියලා ඇතෙක්. මද කිපුණු නාලාගිරි හස්තියා මද කිපිලා හිටියේ. ඒ විතරක් නෙමෙයි, රා පොවල, රා කලගෙඩි 16ක් පොවල බුදුරජාණන් වහන්සේ ඉදිරියට එවත් මද කිපිච්ච ඇතෙක් පිළිබඳව කියද්දී ඔබට මතක් වෙනවා ඇති, කිසිම කෙනෙක්ට මෙල්ල කරගන්න බැරි තත්ත්වයට පත්වෙනවා. දරුණු ඇසිරීම් ඇති කෙනෙක් බවට පත් වෙනවා ඇත්තු මද කිපුණට පස්සේ. ඉතින් මද කිපිලා හිටපු මේ හස්තියට තවත් රාප් පොවනවට පෙව්වට පස්සේ කොච්චර දරුණු වෙන්නට ඇත්. එහෙම කරලා බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට එනවා, එවනවා බුදුරජාණන් වහන්සේව විනාශ කරන්නට. එම දරුණු ඇතු බුදුරදුන්ගේ සිරිපා අභියස දන නැමුවේ උන්වහන්සේගේ උතුම් මෛත්‍රී ගුණය නිසායි.
නාලාගිරි හස්තියා මද කිපිලා හිටියත් රාපොවල එව්වත් අවසානයේදී බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී ගුණය නිසා බුදුහාමුදුරුවෝ ඉස්සරහා දන ගහන විවිධ අන්තගාමී මතිමතාන්තර හෙවත් දෘෂ්ටිවාද කරපින්නාගෙන සිටි මහණ බමුණන්ද තම ප්‍රඥා මහිමයෙන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්කරලීමට උන්වහන්සේට හැකි විය. එක එක විදිහේ වැරදි දෘෂ්ටිවාද කරපින්නාගෙන හිටපු දෘෂ්ටිවාද ඇතිව හිටපු මහණ බමුණෝ ගොඩක් දෙනෙක් නිවැරදි මාර්ගයට යොමු කරලා යථාර්ථය අවබෝධ කරගන්නට යොමු කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව නිසා. බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් පුරුෂයන් දමනය කරපු ආකාරය, බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී බලයෙන් පුරුෂයන් දමනය කරපු ආකාරය, ඊට අමතරව බුදුරජාණන් වහන්සේ පුරුෂයන් දමනය කිරීම සඳහා පාවිච්චි කළ මාන්නයෙන් දෘෂ්ටිවාද කරපින්නාගෙන හිටපු මහණ බමුණන් දමනය කිරීම සඳහා ප්‍රඥාව පාවිච්චි කළා. උතුම් වූ ප්‍රඥා ගුණයෙන් තමයි ඒ වගේ මහණ බමුණන්ගේ දෘෂ්ටිවාද ඛණ්ඩනය කරලා නිවැරදි වැටහීමක් ඇති කරවන්නට යෙදුනේ. තමාහා වාද කිරීමට සරිලන අයකු මෙතෙක් පහළ වී නැතැයි සිතා උඩඟුවෙන් ක්‍රියා කළ සච්චක. ඉතින් ඒ වගේ මාන්නෙන් හිටපු කෙනෙක් තමයි සච්චක කියන්නේ. තමාහා වාද කිරීමට සරිලන අයකු මෙතෙක් පහළ වී නැතැයි සිතා උඩඟුවෙන් ක්‍රියා කළ සච්චක. සච්චක නිගණ්ඨනාථ පුත්‍රයා බුදුරදුන් හා වාදයට පැමිණ පරාජයට පත් වූයේ සූර්යාලෝකය හමුවේ කනා මැදිරි එළියේ වියකී යන්නාසේය. සච්චක නිගණ්ඨ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා පරාජයට පත්වීම ප්‍රඥාව නැමති ආලෝකය, බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාලෝකය නැමති ආලෝකය ඉදිරියේ පරාජයට පත්වීම දක්වන්නේ සූර්යාලෝකය හමුවේ කනාමැදිරි එළිය විය කියලා යනවා වගේ, සූර්යාලෝකය හමුවේ කනාමැදිරි එළිය විය කියලා යනවා වගේ සච්චකගේ ඒ මාන්නය නැති වෙලා යනවා. නිගණ්ඨ නාථපුත්ත ශාස්ත්‍රූවරයාගේ ප්‍රබල අනුගාමිකයෙකු උපාලි ගෘහපති නිගණ්ඨ නාථපුත්‍රයා තුමන්ගේ ප්‍රබල ශ්‍රාවකයෙක් තමයි උපාලි ගෘහපතියා. නිගණ්ඨ නාථපුත්ත ශාස්ත්‍රූවරයාගේ ප්‍රබල අනුගාමිකයෙක් වුණා උපාලි ගෘහපති. බුදුරදුන් හමුවට පැමිණියේ උන්වහන්සේ දැඩි පීඩාවට ලක්කොට පරාජය කිරීමේ අරමුණේ. නමුත් අවසානයේ සිදු වූයේ හෙතම බුද්ධ ශ්‍රාවකයෙකු බවට පත්වීම. විශාල අනුගාමික පිරිසක් සහිතව ප්‍රසිද්ධියට පත්ව සිටි තුන්බෑ ජටිලයන් යහමඟට ගැනීම පිණිස දැඩි වෙහෙසක් දැරීමට බුදුරදුන්ට සිදුවිය. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන්බෑ ජටිලයන් විශාල අනුගාමික පිරිසක් හිටියා. උරුවෙල් කාශ්‍යපට දහසක පිරිසක්, නදී කාශ්‍යපට 300ක පිරිසක්, උරුවෙල් කාශ්‍යපට 500ක පිරිසක්, නදී කාශ්‍යපට 300ක පිරිසක්, ගයා කාශ්‍යපට 200ක පිරිසක් කියන මේ ජටිලිය තුන්දෙනාට හිටියා දහසක පිරිසක්. ඒ පිරිස දමනය කරන්නට සෑහෙන අමාරු පිරිසක් බවට පත් වුණා. ඔවුන් පිරිසක් වසයෙන් බුදුරදුන් පරාජයට පත්කිරීමට බොහෝ ක්‍රියාකාරකම් සිදු කළද අවසානයේ දහසක් පමණ වූ ජටිල පිරිස් බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වූ පිරිසක් වසයෙන් කණ්ඩායමක් විදිහට මේ පිරිස එකතු වෙලා බුදුරජාණන් වහන්සේව පරාජයට පත් කරන්න උත්සාහ කළා. හැබැයි අවසානයේදී මේ ජටිල පිරිස, දහසක ජටිල පිරිස බුද්ධ ශ්‍රාවක බවට පත් වුණා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරනු ලැබූ බොහෝ දෙනා පිළිබඳ තොරතුරු ගුරුල් ගෝමීන් විසින් රචිත අමාවතුරු නම් සාහිත්‍ය කෘතිහි දැක්වේ. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ගුරුල් ගෝමීන් විසින් රචිත අමාවතුරු නම් සාහිත්‍ය කෘතිය. ගුරුල් ගෝමීන් විසින් රචිත
අමාවතුර නම් කෘතියේ ගුරුළු ගෝමීන් විසින් රචිත අමාවතුර නම් කෘතියේ දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් පිළිබඳවද? එහි සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ දමනය කරපු පිරිස් පිළිබඳ පිරිස් හතරක් නම් කරන්න, පිරිස් පිළිබඳ හැඳින්වීමක් කරන්න, ඒ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. අමාවතුර කියන ග්‍රන්ථයේ ගුරුළු ගෝමීන් පණිවරයා රචනා කරන්නේ පුරුෂයන් දමනය කිරීම පිළිබඳවයි තොරතුරු දැක්වෙන්නේ. එහි හතරවන පරිච්ඡේදයේ ආරම්භයේදී එසේ දමනය කරනු ලැබූ අය පිළිබඳව සැකවින් දක්ව ඇත්තේ මෙසේ. හතරවෙනි පරිච්ඡේදයේ අමා වතුර පොතේ ගුරුළු ගෝමී පඩිවරයා හතරවෙනි පරිච්ඡේදයේදී මෙන්න මේ විදිහට දමනය කරු පිරිස් පිළිබඳව දක්වනවා. මෙසේ බුදුහු දෙව්රම් වෙහෙර දහම් අමා වහරේ වස්වමින් වැඩවසන වූ තුන් ලෙව්හි සැරිසැරූ උපාලි ගෘහපතිහු ඈ සිටිනුත් කෝටදන්ත ඈ බමුණුත් අජාසත් ඈ රජුනුත් අගුල්මල් ඈ සොරුනුත් සබී ඈ පරිබ්‍රාජකයුනුත් සච්චක ඈ නිවටනුත් නිගටයනුත් පාටික පුත්‍ර ඈ දීගබරජනුත් සච්චක බද්ධ සච්චබද්ධ ඈ ජටිලයනුත් පාවාරික ඈ තවසනුත් සාක්‍ය පුත්‍ර ඈ මහනනුත් නන්දෝපනන්ද ඈ නාගරාජයනුත් නාලාගිරි ඈ ඇතුනුත් ආලවක ඈ යකුනුත් රාහුල් ඈ අසුරණියුනුත් සක්දෙව් ඈ දෙවියනුත් බක ඈ බමුණුත් ගමා අමා මහ නිවන් පැමිණ වූහ. ඔබට පාඩම් කරගන්නට පුළුවන් මේ කොටසක් බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරති ගුණය පිළිබඳව අමාවතුර පොතේ දැක්වෙන විදිහට. මෙසේ බුදුහු දෙව්රම් වෙහෙර දහම් අමා වහරේ වස්වමින් වැඩවසන වූ තුන් ලෙව්හි සැරිසැරූ උපාලි ගෘහපතිහු ඈ සිටිනුත් කූටදන්ත ඈ බමුණුත් අජාසත් ඈ රජුනුත් ඔය විදිහට රජවරු සිටුවරු බමුණන් ජටිලයන් ඒ හැම දෙනාවම දමනය කිරීම පිළිබඳව දැක්වෙන තොරතුර. එසේම බුත්සරණ නම් ධර්ම සාහිත්‍ය කෘතියද එබඳු කතා පුවත් අප වෙත ගෙනෙයි. බුත්සරණ ධර්ම සාහිත්‍ය කෘතිය බුත්සරණ කියන ධර්ම සාහිත්‍ය කෘතියත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දමනය කරපු පිරිස් පිළිබඳව තොරතුරු රාශියක් අන්තර්ගත වෙන පොතක් බුත්සරණ නම් ධර්ම සාහිත්‍ය කෘතිය. එබඳු කතා පුවත් අප වෙත ගෙන එන පොතක්. මේ සියලු දෙනා දමනය කරන ලද්දේ බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය හා ගුණ බලය මගිනි. බුදුරජාණන් වහන්සේ මේ හැම කෙනාවම දමනය කළේ බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික ශක්තිය හා ගුණ බලය නිසා. උන්වහන්සේගේ පුරුෂ ධම්ම සාරති ගුණේ තුලින් පිළිඹු වන්නේ නොහික්මුණු දරදරු සත්වයින් හික්මවා ගැනීමට දඬු මුගුරු අවියායුධ හෝ සැඩපරුස වචන භාවිත කිරීම අනවශ්‍ය බවයි. බුදුරජාණන් වහන්සේ පුරුෂ ධම්ම සාරති ගුණේ තුලින් පෙන්නුම් කරනවා නොහික්මුණු දරදඬු සත්වයින් හික්මවා ගැනීමට දඬු මුගුරු අවියායුධ හෝ සැඩපරුස වචන භාවිතා කරන්නට අවශ්‍යයි කියලා දක්වන්නේ නැහැ. එම චරිත ලක්ෂණ ඇති පුද්ගලයින් සංවරශීලී වචන හා විවිධ ක්‍රමවේද මඟින් සංසුන් කරගත හැකි බවයි. පාසලේ පන්තියේ හා වෙන යම් සමාජයකදී අපට හමුවන නොහික්මුණු පුද්ගලයින් යහමගට ගැනීමට ඔවුනට කාරුණික වචනයෙන් කතා කරමු. නොහික්මුණු අසංවර සිසුන් හමුවෙන්නට පුළුවන්, මිත්‍රයින් හමුවෙන්නට පුළුවන්, සමාජයේ පුද්ගලයින් හම්බෙන්නට පුළුවන්. ඒ අය දමනය කිරීම සඳහා සංවරශීලී කාරුණික වචන පාවිච්චි කරන්නට ඕන. ඔවුනගේ අදහස් වලට හොඳින් එහුම්කම් දෙමු. ඔවුනගේ ගැටලු වලට විසඳුම් ලබා දීමටත් ඔවුනට අවශ්‍ය උපකාරාදී කිරීමටත් යොමු වෙමු. එවිට ඔවුන් සංසුන් පුද්ගලයන් බවට පත් කිරීමට අපට හැකිවනු ඇත. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දමනය කරපු පිරිස් පිළිබඳව පුරුෂ ධම්ම සාරති ගුණය පිළිබඳව
අපි දීර්ඝ විස්තර සාකච්ඡා කළේ. ඒ වගේම පුරු දමනය කරන්නට බැරි අසංවර සත්තාවෙන් යුක්ත නොහික්මුණු පුද්ගලයන් දමනය කිරීම සඳහා උතුම් වූ ගුණධර්ම වලින් යුක්ත වචන හැසිරීම අපි පාවිච්චි කළ යුතුයි කියන කාරණයටත් අවධානය දීලා අවධානය යොමු කරලා කටයුතු කරන්නට කියලා සිහිපත් කර සිටිනවා. අපි කතා කළේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂය 11 ශ්‍රේණිය දෙවනි පාඩමේ බුදු ගුණ අනන්තය කියන පාඩමේ පුරුස ධම්මසාරති ගුණය පිළිබඳව. තවත් විස්තර බොහෝමයක් මීට කලින් පාඩමේදී සාකච්ඡා කළා. නනතුරුවත් ඒ පාඩමටම අදාළ තොරතුරු රාශියක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අතරතුරම ප්‍රශ්න නිර්මාණය වීමට අවශ්‍ය අවස්ථාවන්, ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන් අවස්ථාවන් පිළිබඳවත් සාකච්ඡා කරමින් අපි පාඩම සිදු කරනු ලබනවා. ඒ වගේම ප්‍රශ්න සහ උත්තර සාකච්ඡා කරන්නටත් අපි මේ වෙද්දි කටයුතු ආරම්භ කරලා තියෙනවා. එනිසා පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමග එකතු වෙන්නට කියලා ඔබට සිහිපත් කර සිටිනවා. අපේ නාලිකාව සමග සම්බන්ධ වෙන්න ඔබට ආරාධනා කරමින් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.